ක් ර් න ර විශව විද්‍ය ල චර ප්‍රකාශ කළතුම විතනගේ මහත්මිය එතුමේ කියලතිබුණ රටේ විසාාල ආහාර හිදයක් එෙනවයි කියලා ලබන අවුත්ත ආරම්භ වෙන කටම ඒක උත්තර දීලතිබුණ යින් න අ ත්තුමගේ ැත්තුම අ රදු පරදි තමන්ගේ වචන පාවිච්චි කරලා ඉතාමත් සැහල්ුවෙන් ක ත් ක් ලතිබුණ. හැබේ රට ැමෝටම් තේෙනවා ලබන කන්නවල වියස් වන්න අඩයි. ඇයි ග වශ පොහරටික ලැබන්න. ෙත්්තිික ලැබෙන නෑ නිසා වී වගාවේ අශ්‍යයන්න සීග්‍රේම් පහලයනවා. වි වගාවිතරක් නෙවෙයි. එලවුලු වගාවේ අස්සන්නේ අඩුවීම දැනටපට දැනිලා තිබෙනවා. ඇයි ඒ වගාවන්නවට අවශ්‍ය පෝරසසා රසායනක ිහෙත් න. ඒ විතරක් නෙවෙයි අප අතුරුභෝග වගාවන්නට විශාල තර්ජයක් ඇල බඩයිරම වගාවේ සිට අතුරු භෝග වගාවන් අද මේ කන්නේ වගාවන් එහෙම පිටිම නැවතිලා. මම ඒ දමුල්ල හිටිය දමුල්ලේ බීලූු වගාරන්න ගොවින් අඩා වැලපෙනවා ඇයි. කිසිදවා කාරයක ඔවුන්ට පිරිසරනක්නෑ ඔවුන්ට මිලක් නෑ ෙලඳ පොලේ බියලුණු කිලව රුපියල් දෙසියයි කියලා කිව්වත් ඔවුන්ට ලැබෙන් රුපියල් පණහයි ඔවන්ගේ දැඩින් මැසිවිල්ලා ඒවගේ හුගේ අස්සන්නේ විශාල අඩුවක් මේ කන්නේ සිදුවමින් තිබෙන. ඉනිසා අපි කියන්න කැමති මේ අර්බුදේ නිකංර රට බංකොලොත් වීමේ පුංචි කසකාරෝටික කෙනකාතා විතරය පිමේ දැනෙන්නේ මකද හේතුව අර්බුදේ තවික දුර ස කහිපයක් තිබෙනවා මේක නිං අ ටෙලිඩ රාමක තේල රැක් කියන්නේ ඒක වැක්මයි වෙන්නන්නේ එකැන්න ටෙලිරාමයක කඩ ඉස්සරවෙල ෆිල්මයක්න්ඩ ඉස්සර වෙලා සාමාන්‍යින් ප්‍රචාරක පූර්ටකක් දානවා. ඒ ප්‍රචාරක පූරුවල තමයි මේ ගෑස්්ටික ඒවගේ ඉන්තල පිව ධර්බුදේ ඒ වගේ මේ පහර පිම ධර්බද අපට පේන්නේ. හැබැයි භයානකටත්වය පේන්නේ අපට තව මාස දෙකතුනක. ඒසා අපි කියනවා මේ ආණ්ඩුවට කරුණා කරලා. මේ අරබුදේ සහල්ලුවට ගන්නන්නේ එපා. මේක විසදා ගැනීම වෙනුවෙන් ගටයුතු පියවර කීපයක් ටීබුණ. පලවෙනි දේ තමයි ඉතාමත් හදිස්ි කාරණාවක්කට සලකළ. විදේශ විනිමේ සංචිතය වැඩිකර ගැනීම සඳහා වූ. ක්‍රියා මාර්ගවට අවතිීරණ වෙන්න ඒකට කියනෙ එක විකල්පයක් තමයි ජාත්‍යන්ත්‍ර මූලි අරමුදල කියන්නන්නේ ජාතයන්ත ූල අරමතු න ව ලෝකයේ ගෙවංචේෂයේ ප්‍රශ්න ආපුවාම වෙලදැහිගන්න නාපුවාම ඒවස්ථාවල. ාති්‍යන්ත්‍ර වශය සබන්ධ සම්බන්ධ උදව් කරන ලෝක පිළිගත්ත ආතන තමයි ජත්‍යන්තර මූලි අරදල. ඒස අපි පොලි මුදඩල්ලා යකට යන වැඩපිඩල නවත්න්න. මොක ජීනෙන් තවත් වෙන පොෙන්හරි සල්ලිගන්වා කියන අධික පොලියට අපි හරියටම ගම ගොඩේ පොලි මුදලාල්ලාගේ නායගන්නවා වගේ ආ්ඩුව බැංකෝට අන්නඇතුුව පොලි මුදල්ලකට යනවා ඒවගේ වැඩක් දැන්කරන්නේ ඇයි පොලි මුදලාලික කිසිකොන් දේයක්නෑ. ඉඩම ලියාගන දේපල ලියාගන ත්කන් යා ගන යි න. පොලි ද ල අවදානමක් ට ද ත් ර න්න. මයි පල ද න බැක්ක ුවක ග ක් වෙන . ොද බැංකුව හැමවිටම අ ගන න කරවා රක්ෂාකර ගැමින් ගන්දරන කරවාට සේවාවන්සේමින් කළමනා කරන උපදෙස්ලබාදමින් බැංකුව එහම අර්බදකාරි අවක්තාවක ඒයට පිහිත වෙන්න උදව්වෙන්න. ක්‍රියා කරන බගකමක් සහිතා ආයතන. එයිනිසා අපි ඉල්ලන්නේ ආන්දුව මූල්ලිය මූිය අරමුදලට ගිහිල්ලා මේ තත්ත්වය පැහැදිලි කරගෙන යම් ආකාරයක විනයක් මූල වශය නැතිකරගන දූෂනයට ඇත කිය කො මුූලි අරමුදලේ ගනතුදුල කොන්නට දෂණ වලට ඉඩක් නැහැ. මුූලේ විනයක්ක් ඇතික කරන්න ඕන. කලමනනාකාරීතතියක් ෝන. ඒවගේම මාර්ගෝපදේක ඔන් දෙනව. ඉතික ඒවත් එක් අපි කටයුතු කරන්න ති අපට මේ අවරදුක් තුන හතර. එවැනි ඩැඩි පාලනයකින් තොරව නොගියොත් මේ රට බංකොලොත්වීමේ මූලික භකීම, රාජපක්ෂ ආණ්ඩුව සහ ජත ච ාරග ඕ.